කරු මත්තුමන වාහනවල මුළු එකතුව බිලියන දෙකයි දස මක අටක් දක් ලක්ෂ විසි අට දහක වහනරන් තින යහපාල නාණ්ඩු කාලෙ. ඒවා තින ලෑන් රුස බෙන්ස් වාහන ගණනාවත් තියනවා. දීර්ග උත්තරයක් ඒක සභාගත කරන්න ගරමතු මහමන ඔබතුමට අතුර ප්‍රශ්ති නොද ගන ල බතුවන් වාහන සංකයාව නෑ මේකේ වාහනවල වාහන කියද කියෙන ටෝට්ලික නෑ වාහනවල එකින් එක අවුරුද්ධ මිල ඩියුටි ජාතිය හැමදේම තියෙනවා. දීර්ග විස්තරයක් ගරු මන්තුමා ලක්ෂ විසි අට දාහක වාහනන තියෙනවා. කැවිල ටැමතිරුන්ට බිලියන එකයි දසම හයක ලක්ෂ දාසේ දාහ කරන් තියෙනවා. ස්ටේට් මිනිස් රාජ්‍යමතිරුන්ට අරන්තියන මිලියන හයසිය පනස් දෙයක නියෝජමතිරුන්ට අරන්තියන මිලියන පන්සිය හැට හතරක ලක්ෂ විසි අට දහක් පැනල අහන අරගෙන තියෙනවා මිලව වසේ. මේ මට ඕන්න එකට කියවන්න පුළුවන් දීර්ග ලාවක් කරන් කියවත් කමන ඇමතු මනයද රට දැනගන්න ඕන මොකද අඩුගාන ඉස්සරහටවත් පාලනය වෙන්න අපි වෙලාවරන් කියම පාර්ලිමෙන්තු වෙලාවට වඩා වැදගත්ව නමත රටමිසුගේ මුදල් ඉතුරු කරගන්න එක ශ්‍රී සංක පනස් එක ඩිජිටල් යටිතල පහසුකන් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය මණ්ඩලේ සාමාජිකයන් ඕන අනුමත දිනය 2017 1:30 ප්‍රතිපාදන මිලියන 43යි ලෑන් කුස වී ටීජේ 200IR මිල මිලියන 39.52 විද්‍යා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍ය මණ්ඩලේ සාමාජික නොවන වාහන වර්ගය බෙන්ස් S300 මිල මිලියන 41 ආයතන ටොයටා ලෑන් ක්‍රූස එකක් මිලියන 39.37 ඉලන්තින විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය මණ්ඩලේ බදු එක්ක එක තියෙනවා මිලියන ටොයට ලෑන් ක්‍රූස එකයි මිලියන 32.2 ඊළඟට තියෙනවා විශේෂ සමය ඒ පලන එක විශේෂ ප්‍රාදේශ සංවර්ධන අමාත්‍යයට තියෙනවා ලෑන් ක්‍රූස VTJ 200R මිලියන 39 එම අමාත්‍යංශයටම BMWR රථය මිලියන 39.9 ඉරට මුදල් අමාත්‍යංශයට තියෙනවා මර්සඩිස් රථයක් මිලියන 33 ආරක්ෂක අමාත්‍යංශයට ඉඩ තියෙනවා වෙඩි නොවදින වාහන දෙකක් 2016 මිලියන 151 මේකේ ඔයක මිලියන 151 2017 4:4 මර්සඩිස් බෙන්ස් වෑන් මිලියන 8.6 2017 6:5 රේන්ජ් ඕවර් ජීප් මිලියන 23.89 2017 6:16 ලෙක්සස් කාර් මිලියන 12.46 2017 6:16 ලෑන් ක්‍රූස මිලියන 9.52 2019 3:12 BMW X5 මිලියන 104 මිලියන 104 ඔව් ආරක්ෂක අමාත්‍යංශයට මේක මට පේන ඩියුටි නැතුව මේ ආරක්ෂ අමාත්‍යංශ කියන්නේ ඩියුටි නැති ඒවා ඩියුටි නැතුව ඩියුටි වේව්ඩ්. ඊළඟට 2019 5:8 අරන් තියෙන වොල්වෝ එකක් ඩියුටි ෆ්‍රී මිලියන 18.83 ඒක
ඉරස ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුද්දා සංවර්ධන සහ යෞවන කටයුතු 2009-21 Audi Q7 මිලියන 20යි 2015-5 Toyota Land Cruiser V8 මිලියන 42යි Toyota Hilux ඒ දිනේටම මිලියන 8.5යි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු Range Rover Sport Petrol 40,42,000 Range Rover Sport ඩීසල් එකකුත් තරම් තියෙනවා ඒක මිලියන 40 ඒකත් මිලියන 42ක් ඕ වාහන දෙකක් පෙට්‍රල් එකයි අධිකරණ හා බන්දනගාන ප්‍රති සංස්කරණ 2006-5-17 2016 BMW car 740LE මිලියන 39යි Toyota Land Cruiser මිලියන 40යි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය 2017 දෙවැනි මාසේ 9 වෙනි දින Toyota Land Cruiser මිලියන 39.69යි Toyota Land Cruiser V8 මිලියන 39.69යි නියෝජ්‍ය අමාත්‍යරයාට එක නියෝජ්‍ය අමාත්‍යරයාට විදේශ කටයුතු 2017 පස්වෙනි මාසයේ 3 වෙනි දින Mercedes Benz මිලියන 41.5යි විදේශ කටයුතු තව වාහන කරන දින Mercedes Benz මිලියන 43යි මහමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ සැල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා Mercedes Benz 350 මිලියන 16යි 0.8යි 2016 පස්වෙනි මාසයේ 13 BMW car එකේ මොඩල් එක නෑ BMW car එක කියලා කියන්නේ මිලියන 31යි 0.9යි එම අමාත්‍යංශයේ BMW 740LE එකක් අරන් තියෙනවා මිලියන 40යි 0.75යි රාජ්‍ය අමාත්‍යරයාට අරන් තියෙනවා එම අමාත්‍යංශයේ BMW 740LE මිලියන 32යි 0.69යි රාජ්‍ය අමාත්‍යරයාට අරන් තියෙනවා Toyota Land Cruiser එකක් 2017 3 වෙනි මාසේ 14 මිලියන 40යි 0.91යි ඊළඟ කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරි මාර්ග හා ධීවර ජල සම්පත් සංවර්ධන ඒක රාජ්‍ය අමාත්‍යරයාට අරන් තියෙන ලෑන් ක්‍රූස් එකක් මිලියන 40.91යි ඒක නියෝජ්‍ය අමාත්‍යරයාට අරන් තියෙන ලෑන් ක්‍රූස් එකක් මිලියන 40.91යි ඊට පස්සේ 2017 1-6 අමාත්‍යවරයාට අරන් තියෙනවා ලෑන් ක්‍රූස් V8 එකක් මිලියන 40.22යි අමාත්‍යතුමාට තව වාහනයක් කරන් තියෙනවා ලෑන්ඩ් ක්‍රූසර් V8 මිලියන 40.22යි විදුලි බල ශක්තිය හා ව්‍යාපාරක සංවර්ධන 2016 පස්වෙනි මාසයේ 13 BMW Jeep රටේ මිලියන 32.20යි කාන්තා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන 2016 6 වෙනි මාසයේ 17 වෙනි දින Mercedes Benz මිලියන 41යි Land Cruiser Jeep diesel මිලියන 42.5යි බිඳුව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඒක රාජ්‍ය අමාත්‍යවරයාට අරන් තියෙනවා Prestige Auto Hybrid කියලා Prestige Auto BMW sorry company BMW මිලියන 32.25යි 2019 පස්වෙනි මාසේ 7 වෙනි දින අරන් තියලා තව එකක් Volvo එකක් XC90T TB මිලියන 38.80යි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම
අමාත්‍යයට මර්සඩිස් බෙන්ස් S300 එක මිලියන 35යි. අධ්‍යාපන 2017 දෙවැනි මාසේ 3 වෙනි දින අරන් තියෙනවා BMW කාර් රථය මිලියන 40.7යි. ආපහු තව කාර්යයක් කරන් තියෙනවා රාජ්‍ය අමතිරයට BMW කාර්යයක් මිලියන 39.9. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ 2016 පස්වෙනි මාසේ 31 වෙනි දින මර්සඩිස් බෙන්ස් හයිබ්‍රිඩ් මිලියන 37.47. 2016 4/27 එම අමාත්‍යංශයට මරන් තියෙනවා BMW X5. අමාත්‍යවරයාට මිලියන 31.61. නියෝජ්‍යමණේ දරන් තියෙනවා ඩිස්කවරියක් එම අමාත්‍යංශයේ මිලියන 28යි. වැවලි කර්මාන්ත 2017 දෙවැනි මාසේ 9 වෙනි දින අරන් දින BMW කාර් 740 LE මිලියන 40.41. කඳුරුවට නව ගම්මාන යටතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන 2016 පස්වෙනි මාසේ 11 වෙනි දින අරන් තියෙනවා Toyota Land Cruiser V8 මිලියන 42යි. අර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමපකර සංවර්ධන ඒ අරන් තිනවා 2017 දෙවැනි මාස දෙවැනි මාසේ 27 වෙනි දින අරන් තිනවා ලෑන්ඩ් ක්‍රූසයක් මිලියන 39යි ඩිස්කවරියක් අරන් තිනවා එදාම මිලියන 42.66යි. ඊට ඉස්සෙල්ලා අරන් තිනවා 2016 BMW කාර්යයක් මිලියන 35යි. 2016 6 වෙනි මාසේ 20 වෙනි දින අරන් තිනවා රාජ්‍ය අමතිරයාට BMW කාර් රථයක් මිලියන 39.28. 2016 11 වෙනි මාස 24 වෙනි දින අරන් තියෙනවා නියෝජ්‍ය අමතිවරයාට Toyota Land Cruiser V8 මිලියන 43.04. අභ්‍යන්තර හා සෝදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන 2016 පස්වෙනි මාසයේ 18 වෙනි දා Audi A8 එකක් අරන් තියෙනවා මිලියන 35යි. නියෝජ්‍ය අමතිවරයාට අරන් තියෙනවා Audi Q7 එකක් මිලියන 28යි. 2016 6/16 රාජ්‍ය අමතිරයට දරන් තියෙනවා මර්සඩිස් බෙන්ස් රථයක් මිලියන 35යි. ඊළඟ අමතිතුමාට ආපහු වරන් තියෙනවා 2016 8 වෙනි මාසේ මාස 3ට පස්සේ 16/5/18 ගන්නවා 16/8/8 ආපහු Range Rover Sport එකක් ගන්නවා මිලියන 42යි. ජාතික ඒකබද්ධ රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හා Hindu ආගමික කටයුතු 2017 3 වෙනි මාසයේ 24 වෙනි දින අරන් තියෙනවා Land Cruiser V8 එකක් මිලියන 39.9. 2017 9 වෙනි මාසයේ 11 වෙනි දින අරන් තියෙනවා රාජ්‍ය අමතිතුමාට Land Cruiser Jeep රථයක් V8 එකක් නෑ සමානින් Land Rover එකක් මිලියන 43යි. Land Rover රථයක් 2017 6 වෙනි මාසයේ 4 වෙනි දින අරන් තියෙනවා නියෝජ්‍ය අමතිතුමාට BMW කාර් රථයක් මිලියන 32.7. රාජ්‍ය ව්‍යවසාන කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන 2016 6 වෙනි මාසයේ 7 වෙනි දින අරන් තියෙනවා මර්සිඩිස් බෙන්ස් රථයක් මිලියන 35යි. නියෝජ්‍ය අමතිතුමාට අරන් තියෙනවා ඒ දිනේම ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක් මිලියන 39.7. සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු 2016 පස්වෙනි මාසේ 12 වෙනි දින අරන් තියෙනවා BMW කාර් රථයක් රාජ්‍ය අමතිතුමාට මිලියන 31.38. 2017 1/26 අරන් තියෙනවා අමතිවරයාට Toyota Land Cruiser V8 එකක් මිලියන 39.78. මහවැලි සංවර්ධන හා පරිසර 2016 10 වෙනි මාස 27 වෙනි දින අරන් තියෙනවා රාජ්‍ය අමතිවරයාට Mercedes Benz GLS 350 43 මිලියන 43යි. මහනගර හා බස්නාහිර සංවර්ධන 2016 7/26 අරන් තියෙනවා
නියෝජ ඇමතිවරයාට ටොයටා200R ලෑංකෘෂ ජීප්‍රති 42.5 මිලියන. නගර සැලසුම් ජල සම්පාද සහ උසස් අධ්‍යාපන 2016 අරන්තිනවා ඇමතිවරයාට ලෑංකෘෂ ජීප්‍රතියක් මිලියන 39.29. රාජ්‍ය ඇමතිවරයාට අරන්තියනවා එදා ඒ දිනයටම ඒත් ලෑංකෘෂ ජීප්‍රතියක් මිලියන 39.09. 2016 11 9 අරන් තියෙනවා රාජ්‍ය ඇමතිවරයාට තව වාහනයක් මර්සඩිස් බෙන්ස් 7ක් මිලියන 35. වරායහා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන 2016 06 16 අරන් තියෙනවා ලෑංකෘෂර් V8 එකක් මිලියන 40. නියෝජ්‍ය ඇමතිවරයාට අරන් තියෙනවා ලෑංකෘෂර් G+ක් මිලියන 40. විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා 2017 03 01 මර්සඩිස් බෙන්ස් රතියක් අරන් තියෙනවා ඇමතිතුමාට 41.44 මිලියන. නියෝජ්‍ය ඇමතිවරයාට අරන් තියෙනවා ලෑංකෘෂ G+ක් මිලියන 39.56. 2017 01 30 අරන් තියෙනවා ලෑංකෘෂ එකක් ඒත් අමාත්‍යවරයාට මිලියන 41. 2017 02 15 ආපහු අරන් තියෙන ඇමතිතුමාට රත 3ක් එක දිගට අරගෙන තිනවා 3 වෙනි මාසේ 5 වෙනි මාසේ 2 වෙනි මාසේ 2 වෙනි මාසේ අරන් තිනවා මර්සඩිස් බෙන්ස් එකක් මිලියන 38.02. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ 2016 පස්වෙනි මාසේ 13 අරන් තිනවා ග්‍රෑන් කැරෝකි කියලා තියෙනවා චෙරෝකේකටන ග්‍රෑන්ඩ් චෙරෝකේන්ද මිලියන 35.28. අමාත්‍යතුමාට රාජ්‍ය ඇමතිවරයාට අරන් තියෙනවා මර්සඩිස් බෙන්ස් 7ක් මිලියන 41. එකතුව ඇමතිවරුන්ට බිලියන 1.65. රාජ්‍ය ඇමතිවරුන්ගේ ටෝටල් එක මිලියන 652.85. නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ටෝටල් එක මුදලින් මිලියන 564.99. පොඩ්ඩක් ඉන්න ඇමතිවරු තව තියෙනවා එන්න නෑ හරි එච්චරයි බුදුමයි පළවෙනි අතුරු ප්‍රශ්නේ මේ ගරු අගමැතිතුමාටත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමාට ස්තුතිවන්ත වෙනවා දීර්ඝ උත්තරයක් ලබා දීම ගැන. මම දැනගන්න කැමති ඇත්තටම මේක මේ කැබිනට් මණ්ඩලයට සහ නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරුන්ට ගෙනාපු වාහන ලයිස්තුවද නැත්නම් ඔබතුමා මේ වැරදිලා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හරි අනතුංග මෝටර්ස් හරි ගෙනාපු වාහන ලයිස්තුව දීර්පත් කරේ කියලා. මේක කැබිනට් ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට ගත්ත වාහන ලයිස්තුව. ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නය. ගරු අනුරු කුමාර සේනකමැතිතුමා නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපේ රටේ ආර්ථිකයේ තිබුණු තැනයි අපේ රටේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳව යම් පැතිකඩක්, මේ සමස්තය නෙවෙයි, යම් පැතිකඩක් තමයි මේ වාහන පාවිච්චි කරලා පෙන්නුම් කරන්නේ. ඔබතුමා දන්න පරිදි අමාත්‍යවරුන්ගෙන් යම් කණ්ඩායමක් නැවත ඔබතුමාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු ඒ ඔය වාහන ලැයිස්තුවට අදාළ මං අහගෙන ඉන්නකොට සමහර අයත් ඔබතුමාගේ ආණ්ඩුවේ යලි රාජ්‍ය අමාත්‍යවරු. ඒ කියන්නේ මෙහි පැත්තේ ඉන්නකොටත් ඒ සුඛ විහරණ සහිත ජීවිත ගත කරා. නැවත ඔබතුමාලගේ ආණ්ඩුවෙත් ඒ අය රාජ්‍ය අමාත්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. සමහර අය කැබිනට් අමාත්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් දැනගන්න කැමති මෙම වාහන මේ විශාල තොගයක් සහ මා හිතන අධිකම ඉල ගණන් වලට ලංකාවේ මා හිතන සාමාන්‍ය පාරේ පාවිච්චි වෙන අධිකතම මිල ගණන් වල තමයි මේ වාහන ගෙනලා තිබෙන්නේ. මේ වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට මා එකක් කිලෝ එක්වර විශ්‍රාම වැටුප ගෙවන අයගේ කප්පාදු කරපු විශ්‍රාම වැටුප ගෙවන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහරගම රෝහලේ ස්කෑන් යන්ත්‍රයක ප්‍රශ්නයක් තිබෙනවා, ඒ ලබා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ වාහන නැවත ඔබතුමාලා අතර බෙදා ගන්නවද කියන එක තමයි මට දැනගන්න ඕනකම තිබෙන්නේ. ගරු නියෝජ්‍ය අධ්‍යක්ෂතුමනි, මේ
මේ වාහන එකක් කිවේ හහිට පැමතුරු රාජ්‍යමතුර ති නොති කර මෙහ ඔහෙ වඩ ඇති දෙදස් දාහට ිස්ලට පය හක් කියල කැබින තමික මුදත්තේ පැත්තේ වෙලා තියන ඉතිහාස තමුන්ස ආණ්ඩුල ලදිර තමුන්ාන්සත් ඇමතිකන් කරල දින ඉතිහාසේ එකතම ඉතිහාසේ. ඒතො වාහන පාවිචි කල දින වාහන පාචි කල නෑ කියලලා කියන්න බෑ. හැබ මේ ඔබතුමාගේ ආණ්ඩුව ඔබතුමාත් මේක ඇබේරෙන් බෑමක වෙන්දේසි කරන්න කියලලා පිඩින් කියල ඔබතුමාලා ඒ ආණ්ඩුව ඉවත් කරන්නගේ පහම ඉවත් නොකරපු පක්ෂයක් එදා උදව් කරම හැමදේකට ඒ විතරක් මේ අර්ලිය මන්දිරට පිටිපස්සෙන්ගිල්ල පිටිපස්ස දොරෙන්ගිල් ලෙල්ල මේ ස්රහ දොරහැගිල්ල පරීක්ෂණ පවත්ත නඩුදාන්න ඔබතුමාල කෙලින්ම ආණ්ඩුවත් එක් හිටපුය. එනිසා අපිට කියනවන මේ වෙන්දේසි කරන්න කියලල්ල. හරි ඔබතුමාට කරනතිව මේ ගන්නහොට නත කරන එක හේතු ඔබතුමාගේ චන්ද තිබුණ නොය අවස්ථාවලද. එනිසා මේවා පැහැදිල ඔබතුමාලත් වගකීමක් ගණ්ඩෝන. ඒනි විශ්වාම වැටු පරවාමය ඔක්කෝ ප්‍රශ්න අද වෙදදි ඔබතුමාල දන්න ඔබතුමාලා උදවකරපු යහපාලන ආණ්ඩුවේ ආර්ථික විනාස කරපු ඇති. දැවන්ත විනාසයක් කෙරුවා. ආසි ඇතිමිච දියුණුම ආර්ථිකය ආසිය අතියනම අඩු ආර්ථික වර්ධනය දක් ගෙන ආණ්ඩුව හිටිය තමුන් වන්සේලා එකකින් තමුන්ස ගැලවෙන්න බෑ තමුන්ාසරම විරද්ධනයමය කියනවාට හැබයි ම කියන්න යථාර්ථය මේකයි. මේ ඒකාල කෙරුවන ජනතාව ඔබතුමාල වෙනුවෙන් මේ සීර තුරට පස්සන්නේ නැතු විට චන්ද ප්‍රතිශයද නිතිබුණ. තමුන්ාස මේ ගත්ත වැරදි තීන්දු තීරණයි රජය ආරක්ෂා කරන්න ගත්ත නිසා තමයි ඔබ ඔබතුමාගේ පක්ෂේ චන්දපතිසතිය අඩුවනි. එනිසා එනිසා මේ සම්බන්ධව නියෝජ කතානයකතුමනි මේ තමයි යථාර්ථමක තමයි ඇත්ත තත්වය බොහොම ස්තුතියි.